මම වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවරයෙක්. මගේ නම සමින්ද ගමගේ. මෙතනදී ජනතා පාර්ලිමේන්තුවේ කැඳවුම්කරු හැටියට සහ සම්පකාර ජාතික ව්‍යාපාරයේ සභාපති හැටියට අපි සියලු බුද්ධිමතුන් එකතු වෙලා මේ යන ගමනත් එක්ක ඒ ගමනට නායකත්වය දෙමින් අපි සමූහය මේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරලා තියෙනවා. බොහොම කෙටියෙන් කියන්නම්, පළවෙනියෙන්ම මේ මෙතන තියෙන සියලුම ජනමාධ්‍යවලට ඉසනම ආචාර කරනවා. ඒකට හේතුව බුද්ධිමතුන් විදිහට මේ රටේ අනාගතය දැකලා ඒ වෙනුවෙන් මේ යන ගමනට ප්‍රෙස් කම්පරන්ස් එකක් තියන්න කතා කරපුවාම ඔතන ඉන්නවාද හිටපු මන්ත්‍රී කෙනෙක් කියලා තමයි අහන්නේ. එහෙම නැත්තම් බෑ කියනවා. එහෙම නැත්තම් කීයක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. එහෙම නැත්තම් බෑ කියනවා. ඒ හින්දා මම මෙතන කැමරාවේ පිටිපස්සේ වාඩිලා ඉන්න මේ ජනමාධ්‍ය සහෝදරවරුන්ට මම ඉසනම ආචාර කරලා ස්තුතිවන්ත වෙනවා පළවෙනියෙන්ම. මොකද අපිට රනිල් වික්‍රමසිංහගේ සල්ලිත් එක්ක හැප්පෙන්න බෑ. ඒ කියන්නේ ජාත්‍යන්තර සල්ලිත් එක්ක. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සල්ලිත් එක්ක හැම්බෙන්න බෑ. ඒ කියන්නේ තාත්තා හම්බ කරපු සල්ලිත් එක්ක. නාමල් රාජපක්ෂගේ සල්ලිත් එක්ක හැම්බෙන්න බෑ. ඒ කියන්නේ පවුල පිටින් හම්බ කරපු සල්ලිත් එක්ක. අපිට ආධාර දෙන්න කවුරුත් නැහැ. අපි පඩිගත්ත සල්ලි තියෙන්නේ. අපිට ස්ටේජ් 100ක් ගහන්න බෑ. බස් වලට හයර් දෙන්න බෑ. අරක්කු දෙන්න බෑ. ෆයිට් රයිස් දෙන්න බෑ. ඒ වගේම Facebook, WhatsApp, Instagram මේ මොකක් කිව්වත් සල්ලි. Facebook page එක අපේ යාළුවෝ 5000ක් හිටියත් අපි දාන post එක දකින්න 3 දෙනයි. මේක boost කරගන්න අපිට ඩොලර් නැහැ. ඒ හින්දා අපි මේ අදහස සමාජගත කරන්නේ මේ අද ඉඳන් නෙමෙයි. අරගලේ පටන් ගන්නත් කලින් ඉඳන්. දඬුවම් නොකරන අපරාධ පොත ලියලා සමාජගත කරේ පාස්කු ප්‍රහාරයේ පසුවිපරමක් විදියට. නමුත් ඒ සියලු පොත් පවා බුක්ෂොප් වලින් සල්ලි දීලා අරන් අයින් කරනවා. සමාජයට මේ පණිවිඩය යන්න දෙන්නේ නැහැ. ඒ හින්දා තා කාරුණික ආරාධනා කර සිටිනවා, හැකිනම් මේ දේවල් සමාජයට පෙන්වන්න. ඒ වගේම මේ වේදිකාවට ඉදිරියේදීත් හැකිතාක් අවස්ථාව ලබා දෙන්න. මොකද මේ සියලු දෙනාට මේ අදහස සමාජගත කරන්න දෙන එකම අවස්ථාව මේ වේදිකාව විතරක් නිසා. මම ප්‍රවේශයක් ගන්නම්, කෙටියෙන් මේ පණිවිඩය කියන්නම්. මොකද සමාජ මාධ්‍ය හරහා මේ ඉදිරිපත් කරන පණිවිඩය ගොඩාක් වෙලා අහගෙන ඉන්න අපිට වෙලාව නැහැ. අපිට එකට ඩේටා වලට සල්ලිත් නැහැ අපේ ජනතාවට. 1948 දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සෝවියට් රුසියාවේ පැවතිච්ච කොමියුනිස්ට් ක්‍රමයේ ලෝකෙ පැතිරෙයි කියලා අධිරාජ්‍යවාදී රටවල් සහ ලිබරල්වාදීන් බය වුණා. මේ සියලු දෙනාගේ එකතුවක් 1948 ස්විස්තරලන්තයේ මවුන්ට් පැලරින් කන්දේ සමාජිකව 36 දෙනෙක් එකතුලා රැස්වීමක් හදාගත්තා. ඒ රැස්වීමෙන් ගත තීරණය තමයි මේ ලෝකය තමන් අතරේ බෙදාගන්නේ කොහොමද, ජනතාව ඒකරාශී වෙච්ච ජනරජයන් සහ ව්‍යාපාර නැති කරන්නේ කොහොමද. ඔච්චරයි කෙටියෙන්ම මොන්ට් පැලරින් සොසයිටි වෙබ් එකට කියලා බලන්න. එතනින් එහාට මම ඒකන මොකුත් කියන්නේ නැහැ. මේ මොන්ට් පැලරින් සොසයිටි එක සහ මේ ලෝක ධනකුවරයෙන් එක්තු මේ ලෝක ප්‍රභූ සංගමය තමයි ලෝකය පාලනය කරන්නේ. රුසියාවට එගේන්ස් යුක්‍රේනය යුද්ධය පවත්තන් යන්නේ මේ ලෝක ප්‍රභූ සංගමය. බංගලාදේශයේ ජනාධිපති එලවන්නේ මේ ලෝක ප්‍රභූ සංගමය වගකීමෙන් කියන්නේ. ඒ වගේම මේ රටවල්වල වර්ණ විප්ලවයන් නැති කරන්නේ මේ ලෝක ප්‍රභූ සංගමයෙන්. නිජබිම් වලින් ගහලා පන්නන එයාලගේ ඒ නිජබිම් වාසීන් වෙනත් රටවල පදිංචි කරන්න ආගමන විගමන 50 සකස් කළ අනිත් රටවල් සකස් කරන්නේ මේ අය. ඒ වගේම 1998 ලෝක ආර්ථිකයේ බිඳ වැටෙනකොට ලෝක ආර්ථික විද්වතුන්ගේ අපහාසයට ලක්වෙච්චි ආර්ථික ඝාතකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. පළමුවෙනි ආර්ථික සමුළුව පවත්වද්දී ආරාධිත අමුත්ත විදිහට ලංකාවේ ආර්ථික සමුළුවේ පටන් ගන්න. ඉතින් මෙතනදී අපේ ලෝක ඉතිහාසය අරන් බලන්න, අපේ හෙරිටේජ් එක අරන් බලන්න, පෝට් සිටි ඇඩ්වර්ටයිස්මන්ට් එක බලන්න, ඒකේ තියෙනවා more than 3000 year heritage, deep blue ocean, hospitable people, literacy, land of opportunities. සිංහලෙන්ම කිව්වොත් මේක පිම්බිමක්. මේක තමයි මුළු ලෝකයේම ආර්ථිකය පරිපාලනය කරන්න පුළුවන් එකම ගොඩබිම. මේ වර්ග කිලෝමීටර 64,000කට ආසන්න මේ ගොඩබිම තමයි මුළු ලෝකෙට තියෙන එකම මාකට් ප්ලේස් එක. ව්‍යාපාර පරිපාලනයේ ශාස්ත්‍රපති උපාධ්‍යාරයෙක් හැටියට
ලෝකයේ ව්‍යාපාර පරිපාලනය සහ මේ විද්‍යුත්කරණ සමකරන සාකච්ඡා අනුව ඉදිරි වසර 10 ඇතුළත මුළු ලෝකෙම ආර්ථිකය පාලනය කරන්නේ දකුණු ආසියාව. මේ දකුණු ආසියාවේ කඩේ ලංකාව හරියට ලංකාවේ පිටකොටු වගේ. මේ ගොඩබිමේ එක අක්කරයක දෙවුන්දර තුඩුව, පේදුරු තුඩුව, කොළඹ ත්‍රිකුණා මඩකලපුව මේ කොතන වුණත් අක්කරයක වටිනාකම ඩොලර් මිලියන 25කට එහා දැන් ගිහිල්ලා ඉවරයි. ඒක තමයි වෙන්දේසි ඉඩමේ වටිනාකම. මේ ඉඩම වෙන්දේසි කරන්න නම් මොකද්ද කරන්න ඕන? අපි ඉඩමක් වෙන්දේසි කරන්න නම් පළවෙනිම කරන්න ඕනේ මේකේ ඇතුලේ පාරවල් ටික කපලා බ්ලොක් අවුට් කරන්න ඕන. ඒකට මට ඔප්පු දෙන්න ඕන. මේ ලෝක ප්‍රභූ සංගමය රටවල් ඇතුළට ගිහිල්ලා දේශපාලන මතය වෙනස් කරන්න, ආර්ථික මතය වෙනස් කරන්න, එයාලගේ ස්වෛරීත්වය නැති කරන්න, සංස්කෘතිය විනාශ කරන්න පාවිච්චි කරන සූක්ෂම ක්‍රමයක් තියෙනවා. ඒ තමයි බුද්ධි ටැංකි. මේ වචනේ සර්ච් කරන්න තින්ක් ටැංක්. මේ තින්ක් ටැංක් ප්‍රොජෙක්ට් එක මුළු ලෝකේ පුරා අරගෙන යනවා. ඇට්ලස් ජාලයේ කැටලෝ ආයතනයේ බිල්ලා මෙන්ඩිලා පතනම ඇතිතරම් ලෝකේ බුද්ධි ටැංකි 6700කට ආසන්න ප්‍රමාණයක් හදලා තියෙනවා. 2015 මෛත්‍රීපාල සිරිසේන මහතා අතට බලය ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා මේ බලය ඔහු අතරපත් වීමත් සමග මොන්පැලරින් සංවිධානයේ සමාජිකයෙක් හැටියට ඔහු 2004 කණ්ඩලම හෝටලේ පළවෙනි රැස්වීම තියලා මේ රට මොන්පැලරින් සංවිධානයට පාවා දෙන්න පටන් ගත්ත තැන ඉඳන් මේ රටේ ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත හැම දෙයක්ම යහපාලනයේ නාමයෙන් මේ රට ඇතුලේ ස්ථාපනය කරන්න පටන් ගත්තා. පැහැදිලිව කියන්න කැමති, ඔය කවුරුත් වැඩ්ඩෝ නෙමෙයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ වැඩ්ඩෙන් නෙමෙයි. එයාලා පිටිපස්සෙ ඉන්න මේ ලෝක ප්‍රභු සංගමේ උපදේශකවරු ලංකාව ඇතුලේ මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ මේ ප්‍රභු සංගමේ උපදේශක ජාලය බුද්ධි ටැංකි හදලා ජනමතේ වෙනස් කරලා අපේ වාමාංශික දේශපාලන කෑලි කෑලියට කඩලා දාලා තරුණ හිත් ඇතුලේ ජන වර්ගයේ අදහස් පැල කරලා දාලා බුදු පිළිම කඩලා සහරාන්ල ඇති කරලා මේ රට කඩලා කඩලා විනාශ කරලා දාලා අපේ රජය බලයක් තිබ්බු රජයක් නැති කරලා දාපු එක, අපේ විපක්ෂේ කඩලා බිඳලා නැති කරලා දාපු එක. සජිත් ප්‍රේමදාස මහත්තයා දෙකට කඩලා යවලා එක්සත් ජාතික දෙකට කැඩුවා. විමල් වීරවංශ මහත්තයා ජීවිපෙ එකෙන් අයින් කරලා දාලා මේක දෙකට කැඩුවා. මේවා සැලසුම් සහගතව වෙච්ච දේවල් මේ රටේ. හැම රටකම ඔයාලා දකින්න එකම නාට්‍යයක් හැම වෙලේම අපිට දකින්න හැමන ජනාධිපතිවරු අඬාගෙන එනවා යනවා අඬාගෙන එනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ ලෝකෙට? මේ අපිට උනේ අපිට හැදුනේ ලෙඩේ. දැන් මේ රෝගය පිළිබඳ මේ රටවල් වලට ආණ්ඩුවට දැන් ලෙඩේ පිළිබඳ ලෝකෙට ආදර්ශ සපයන්න තෝරගෙන තියෙන ලංකාව. ලංකාවේ ඉන්නේ ඒ තරම් මෝඩ ජනතාවක් කියලා තියෙනවා. නමුත් ජාන අතින් ගත්තාම බුද්ධිමත්ම ජනතාවක් මෙතන ඉන්නවා. ඒ බුද්ධිමත්ම ජනතාවගේ ඒ මොළය පැත්තකින් තියලා පටු අරමුණු වලට මේ දේශපාලන කරන දේශපාලන රඟපාන නළු ඔබලා මුලා කරලා තියෙනවා. You're watching the Life Traveler channel.